අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අභියෝග ජයගෙන සංවර්ධන සංග්‍රාමය ඉදිරියටම ගෙන යන බව අගමැති පවසයි සෑම භාෂාවක්ම ඉගෙනගත හැකි පාසල් ඇරඹීමට අධ්‍යාපන ඇමති සූදානමින් කරුංකා ජාවාරමේ මුල කරුංකා හොරකම පටන් අරගෙන තියෙන්නේ 2013 අවුරුද්දේ 2014 අවුරුද්දේ මේක ගජ රාමෙට කරගෙන ගියා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් කරන ලෙසට තමන්ට කැඳවීමක් ලැබී ඇති බවත් ඊට සහභාගී වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා මටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා පාර්ලිමේන්තු තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි මේ පාස්කු ප්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්ෂක ප්‍රධානීන් හමු වුණා වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා අපගත් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා ඒ ගැන අපේ ආරක්ෂක අංශවලට මම ප්‍රශංසාව පුද කරනවා විපතටපත් අයට සහන සැලසීමත් විනාශ වූ දේපල යලි ගොඩනැංවීමටත් අපේ ඇමතිවරු කැපවි වෙහෙසවි කටයුතු කරනවා මේ කටයුතු නිසියාකාර සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තිබෙනවා මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධිආංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සංනිවේදනය නොවීමයි අප මුලින් කලේ ත්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි අපට එය සාර්ථක කර ගන්නට පුළුවන් වුණා ඊට පසුව අපි බුද්ධි තොරතුරු සංනිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්ට පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත් එය නීත්‍යානුකූල බව අධිකරණයේ පිළිගෙන තිබෙනවා. අපට හංගන්ට දෙයක් නැහැ. ඒ නිසා තේරුම් කාරක සභාවට හමුවට යන්න බයක් නැහැ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියවනවා. විශ්වාස භංග යෝජනාව විවාද කරද්දිත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්නට අවස්ථාව ලැබුණා අපට අවශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යලි සිදු නොවන ආකාරයට පදනම දමන්නටයි රටේ ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි නැතිනම් එය දේශද්‍රෝහි ක්‍රියාවක් ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍ය සොයා ගන්නවා අධිකරණ හමුවේද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තිබෙනවා එතනදී සත්‍ය හෙළි වේවි ගෝලීය ත්‍රස්තවාදයේ මැඩලීමට අවශ්‍ය නව නීති රීති කීපයක්ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර බුද්ධිආංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් බලාපොරොත්තු වෙනවා මෙවැනි අනපේක්ෂිත විපතක් නිසා රටේ සියලු කටයුතු එකතැනක හිරවෙනු ඇතැයි බොහෝ දෙනා සිතුවා නමුත් අප ඊට ඉඩ දුන්නේ නැහැ අපේ ආණ්ඩුව ආර්ථික සමාජීය සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා සමෘද්ධිය ලබා දුන්නා ඉඩම් ඔප්පු ලබා දුන්නා රැපියා ලබා දුන්නා නිවාස ලබා දුන්නා අඩපණ වුණ සංචාරක ව්‍යාපාරය යලිත් ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරා ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ මේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුණේ අපේ සියල්ලම එකට එක්වී රට ගැන සිතමින් කටයුතු කළ නිසායි ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තියෙනවා රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කර ගනිමු සෑම භාෂාවක්ම ඉගෙන ගත හැකි පාසල් ආරම්භ කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා ඉතිහාසයේ පළමු වරට අධ්‍යාපන ශාස්ත්‍රය සංවර්ධනය කිරීමට රජයට හැකි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ කොළඹ විවේකානන්ද ජාතික පාසලට අනුබද්ධිතව වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී මාණික්කවාසගම් හින්දු විද්‍යාලයේ නමින් නව පාසලක් ආරම්භ කිරීම සිදු වුණා අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග හා මනෝ ගණේෂන් රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා රුපියල් මිලියන 73ක වියදමින් නව සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතුද මීට සමගාමීව ආරම්භ වුණා
अभी දැන් තවත් පාසල් කීපයක් අපි ආරම්භ කරන්න කටයුතු කරමින් යනවා. දැන් අපි ආරම්භ කරන පාසල් භාෂා තුනෙන්ම කටයුතු කරන පාසල්. අන්න දැන් එදා කුරුණෑගල අපි පාසලක් ආරම්භ කරා. ඒ කිසිම එකක් සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් විතරක් නෙමෙයි. හැම භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ පාසල් හදන්නේ. ඔහුගේ අවුරුදු 5 තුල තමුන්නාන්සලා බලන්න ගිහිල්ලා උතුරද දකුණද නැගෙනද බටේද ભેදකින් තොරව අපි අපේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය අපි සම්පත් ලබා දීලා තියෙනවා. අපි සියලුම ජාතීන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරා. ඉතිහාසයේ පළවෙනි වතාවට මෙච්චර සංවර්ධන ව්‍යාපෘති ගානක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ක්‍රියාත්මක වුණේ. කරුණකා ජාවාරම ආරම්භ කළේ 2013 වසරේදී බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රතිආපනයන කියන මේ හොරකම නිසා පසුගිය කාලේ අපේ රටේ දේශීය පුවක් ටික ගෙනියනකොට බදු ගහලා තියනවා වැඩි කියලා තමයි ගොවියා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ නිෂ්පාදන ටික ගෙනියන්නත් බෑ. නිෂ්පාදන ටික කවුරුත් මිලදී ගන්නෙත් නෑ. මගේ අමාත්‍යංශය යටතේ මට කරන්න පුළුවන් එකම දේ මම කරලා තියෙනවා country of origin දෙන්නේ වෙළඳ අමාත්‍යංශයෙන් quarantine certificate එක දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්. රේගු අයිති වෙන්නේ මුදල් අමාත්‍යංශයට. බැනුම් අහන්නේ මම. ඔබතුමාලා ඔක්කොම ගම්බිරිස් ප්‍රශ්නයටත් බනිනවා මට කරුණක ප්‍රශ්නයටත් බනිනවා. නමුත් මගේ අමාත්‍යංශය හැටියට අද අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක එකව් වෙලා මම විශාල වැඩපිළිවෙලක් කරගෙන යන්න සකස් කරලා තියෙනවා. කරුණක හොරකම පටන් අරගෙන තියෙන්නේ 2013 අවුරුද්දේ. 2014 අවුරුද්දේ මේක ගජරාමයට කරගෙන ගියා. 2015 අවුරුද්දේ ඉඳන් අපි මේක නවත්තලා අද වෙනකොට මේක සම්පූර්ණයෙන්ම අපි නවත්තලා प्रश्न गणनावासूर्यपेन्द्रीय ගණනේ කිරීම හරහා බැලුවොත් මේගොල්ලන්ට ලාභයක් ලබා ගන්න බෑ. මේගොල්ලන්ට වෙන්නේ පාඩුවක් කියන එක. මේ සම්බන්ධයෙන් 2015 අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනා තමයි මේ රූෆ්ටොප් කොන්සෙප්ට් එක. මේක කිසිසේත්ම නැතිකනේ නෙමෙයි. මේක තව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි ලෙවලයිස් රේට් එකක් දීලා තියෙනවා 1975. මේක කිසි බලපෑමක් නැතුව එදාගත්ත ආදායමම අද ලබා ගන්න. ඉතින් මේ නොදැනුවත්ව සමාගම් දෙකක් ඒගොල්ලොන්ගේ කූට ක්‍රියාවක් මේව කරන්න මේ මුළු රූෆ්ටොප් සංකල්පෙම නැති කරන හදනවා. ඉතින් අපි ඒ කතා කරලා ඒ සම්බන්ධ ප්‍රශ්න විසඳලා දැන් කටයුතු කරගෙන යනවා. හැමදෙනාටම එක මිලක් ගෙවන්න අපි තීන්දුව කළා තියෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ බාල පෙට්‍රල් රට තුලට ගෙන්වා ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ මහත්මිය පවසනවා. ඉන්ධන පිරවුම් හල් වලින් නිකුත් කරන ඉන්ධනවල ගුණාත්මක භාවය පිළිබඳ රජයේ නිරන්තර අවධානයෙන් පසුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මොන මේ තෙල් වලට ලෝඩ් පෝට් එකේදී, ඒ කියන්නේ තෙල් නැවට පටවන තැනදී ඉඳන්ම නැවට පටවන්න ඉස්සෙල්ලා අපි ටෙස්ට් රිපෝට් එකක් ගන්නවා. අපේ ගබඩාවට බාන්න ඉස්සෙල්ලා නැවතත් සාම්පල් එකක් ටෙස්ට් කරලා තමයි අපි රට තුලට ගේන්නේ. මේ දෙකම අපි අනිවාර්යයෙන්ම කරනවා. නමුත් අපි තෙල් බෙදා හරිද්දි එහෙම නැත්නම් ෂෙඩ් එක ඇතුලේදී මේක අනිවාර්යයෙන්ම ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. බහුගිය මාසෙත් හම්බුණා තෙල් බවුසර් වල කලවම් කරනවා, ෂෙඩ් වල කලවම් කරනවා, එක එක අහුවෙච්ච තැන් වල කරනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මම තීරණය කරා ෂෙඩ් 100ක් තියෙන ඒරියා එක ෂෙඩ් 5ක අපි කියන්නේ නැතුව රෑන්ඩම් සෑම්පල් චෙක් එකක් කරන්න. ඒක දැන් අපි පටන් ගත්තේ එදායි නම්ම දැන් වෙනකොට ඒක කරගෙන යනවා. මොන හරි ෂෙඩ් එකක ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන්ම අපි ඒ ෂෙඩ් එකට ඒ සඳහා විනය අනුකූල පියවර ගන්නවා. සෑ මේ 92 ඔක්ටේන් කියන එක බාල තෙල් ගෙන්වලා කියන එක වැරදි. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2000ක් ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 25 වන සංවත්සර සැමරුම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවාහන ශාස්ත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් Google Translate විශේෂාංගය හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා. එම විශේෂාංගය මෙරටට සක්‍රිය කර ගැනීමට අවශ්‍ය වන දත්ත සමූහය Google ආයතනයට නිල වශයෙන් යොමු කිරීම මෙහිදී සිදු වුණා. මේ හරහා දෙස් විදෙස් ඕනෑම කෙනෙකුට
මෙරට ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගමන් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කෙරෙනවා. වසර 25ක සේවා කාලයක් සැපරූ කාර්ය මණ්ඩලයට තිලින ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. මේ පහුගිය මාස ඇතුළත අපිට දැනට තියෙන දත් එක්ක විශාල ප්‍රමාණයක් දැන් බස් වලට දුම්රියට දෙන්න පටන් ගන්න තියෙනවා. අපි ළංගම හරහා බස් 2000ක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ මුදල් අමාත්‍යාංශයට නැත්තම් භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන නැතුව ආයෝජකයෙක් ගෙනල්ලා ඒ ආයෝජකයාත් එක්ක නවීන පන්නේ බස්. අපි තාම යන්නේ ලොරිචිසි වල බොඩි ගහපු හදපු බස් වල තාම යන්නේ. මේ ක්‍රමවේදය අපිට වෙනස් කරගන්නේ කොහොමද කියලා. රටවටේම මේ බස් ප්‍රමාණය යොමු කරාට පස්සේ මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ අවුරුද්ද ඉවර වෙන ඉස්සෙල්ලා විශේෂයෙන්ම මගීන්ගේ ප්‍රවාහන අංශය දියුණු වෙනකොට ඒගොල්ලොත් කැමති වෙනවා මේ තමන්ගේ පෞද්ගලික ප්‍රවාහයෙන් ඉවත් වෙලා මේ පොදු ප්‍රවාහනය සේවයට යන්න. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ඊට ගොදුරු වූ තරුණ තරුණියන් ජනාධිපතිතුමාට සිය කෘතඥතාව පළ කරනවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සමාජගත කිරීම හා වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබඳ සැකසූ ප්‍රවෘත්ති විශේෂාංගයක්. මද්‍රව්‍ය භාවිතය නිසා අදවන විට ශාරීරිකව මෙන්ම මානසිකවද ආතුරු තරුණ තරුණීන් බොහෝ දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවමින් සිටී. මුළුමහත් සමාජයටම ව්‍යසනයක්ව පවතින මේ ඛේද වාචකයේ නිසා මද්රව්‍යයට ඇබ්බැහි වූ තරුණ පරම්පරාව එන් මුදවා ගැනීම සඳහා අතිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මතින් නිදහස් දේශයක් නිමවීමේ ජාතික වැඩපිළිවෙල දියත් කර තිබේ. අද වන විට ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකු මෙතෙක් සිදු නොකළ මද්රව්‍යයට එරෙහි දෙවන්ත සටනක් ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ රට තුල ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හට මරණීය දඬුවම් නියම කිරීම වැනි දැඩි තීරණ පවාගෙන තිබෙන්නේ අප රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් මතින් නිදහස් රටක් දායාද කිරීම සඳහායි. මේ ප්‍රශ්නෙන් අපි ගොඩ එන්න ඕනේ. අපේ දරුවෝ ගොඩ ගන්න ඕනේ. ඒ නිසා කවුරු විරුද්ධ වුණත් මම ඒක කරනවා. ජනාත්මා අපි විශ්වාසයි. ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. රටට අවශ්‍යම තීරණයක් ඒක. ඇත්තටම ගොඩක් හොඳයි. තීරණය. විවිධාකාර විදියට එක එක කෙනා එක එක පැති වලට හදින්න වෙන පුළුවන්. නමුත් ජනාධිපතිතුමා ගත්ත තීරණය හරි. ඒක මරණ දඬුවම දෙන එක ලොකු දෙයක්. මද්‍රව්‍ය වලට විරුද්ධව මරණ දඬුවම දෙන එක හොඳ තීරණයක්. එඩිතර තීන්දුවක් ගත්තේ ජනාධිපතිතුමනි මෙවන් තීරණ තරුණයන් වෙනුවෙන් ගන්න අපි ඔබතුමන් වෙනුවෙන් ඉන්නවා අනිවාර්යයෙන්ම. මේ අතර මද්‍රව්‍ය නිවාරණය මෙන්ම මද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් යාමකට ගැනීම සඳහා පුනරුත්ථාපනයේද ඉතා සාර්ථකව සිදු කරමින් පවතී. මේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරින් පසුව වැලිකන්ද සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිසි පුහුණුවක් ලබා සාර්ථක මිනිසුන් ලෙස සමාජගත කෙරෙන තවත් රැඳවියන් පිරිසක්. මේ අත්දැකීම තියෙන පුජ්‍යලෙක් විදියට මේ ගැන දැන් මොකද්ද තියෙන අදහස? මේක නැති වෙන්න ඕන. වසර 10කට පසු මේ වසරේ මුල් කාර්තුවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති වී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. 2019 වසරේ 4 වන මූල්‍ය ප්‍රතිපත්ති විවරණය කිරීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. For the first time in 10 years, in the first quarter of this year, there was a surplus in the current account of the Sri Lanka Mahabankwe Arthika Sthavarabhavayata Tamai Api Vishesha Avadhana Yomu Karanne. Pavatina Pratipatti Poli Anupathaya LSM Pavathwagena Yanna Sri Lanka Mahabankwe Thirane Karala Thiyenawa. Shuddha Moolya Naya Pahasukam Labadima Yahapat Mattamaka Pavathinawa. June Maase Uddhamane Pahala Bahala Thiyenawa. Apekshita Mattame Tamai June Maase Uddhamane Pavathinne. වසර 10කට පසු මේ වසරේ මුල් කාර්තුවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් අපි දකිනවා. එම නිසා 104.1කින් රුපියල ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු අපි හිතුවට වඩා වේගයකින් හැම ආර්ථික දර්ශකයක්ම ඉහළ යාම සිදු වෙලා තියෙනවා. ණය අනුපාතය පහළ දැමීමට අපි බලාපොරොත්තු වෙන සිටිනවා. පාස්කු ප්‍රහාරයත් සමග වැඩබදු සහ ආදායම් බදු යන සියලු අංශවලට බලපෑම ඇති වුණා. ඒ වගේම රාජ්‍ය ආදායමටත් ඒ බලපෑවා. එම නිසා රජය වියදම් ඉහළ යාමද සිදු වුණා. ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් යථා තත්ත්වයට පත්වීමට කටයුතු ක්‍රියාත්මක කරනවා. That there is
fairly rapid recovery that is taking place. කාර්මික නිෂ්පාදන ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව කාර්මික නිෂ්පාදන දශකය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ආර්ථික දර්ශකාංක ගණනාවක් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනවා. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින් ගණනය කරන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයේහි කර්මාන්තංශයේ ස්වરૂපයයි. ඒ අනුව විදුලි උපකරණ කඩදාසි හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන යන අංශවලින් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තව දුරටත් වාර්තා කරන්නේ. ශ්‍රී ලාංකේයේ තාරුණ්‍ය හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කළ Youth with Talent ගමට කෝටියක් වැඩසටහනේ තුන්වන අදියර මෙවර විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා යෝන් පාර්ලිමේන්තු ප්‍රතිපාදන යටතේ දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ගමට කෝටියක් වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යාපෘතිය බවට පත්වැත්තේ කරච්චලේ පත්තු උදයම් යෞවන සමාජයේ ව්‍යාපෘතියයි. කල්ලපාඩුපුරම් ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය හා වෙළඳාම් කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා උදයම් යෞවන සමාජයට ලබා දී තිබූ මුදල රුපියල් ලක්ෂ 3ක් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වය මත ඉදිකෙරුණ මෙහි නිබි වටිනාකම රුපියල් ලක්ෂ 23 ඉක්මවා තිබීම විශේෂත්වයක්. 2018 තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහී ව්‍යාපෘති අතරට පැමිණීමට මෙම ව්‍යාපෘතියටද හැකියාව ලැබී තිබෙනවා. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග ප්‍රදානය කුරුණෑගල පොල්පිටිගමදී ලබන 19 වනදා සිදු කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පොතපතේ දැනුමට අමතරව පාසල් දරුවන්ට ප්‍රායෝගික අවබෝධය ලබා දෙන අපූර්ව පාසලක් පිළිබඳ මහව අධ්‍යාපන කලාපෙන් වාර්තා වෙනවා. පොතේ උගන්වන පරිසරයට සම්බන්ධ සියලු දෑ නිකවැව සාලිය කුමාර ප්‍රාථමික පාසල් භූමියේ නිර්මාණය කර තිබෙනවා. මේක බොහෝ දුරට මේ පහවසර ශිෂ්‍යවන්ගේ අර ශිෂ්‍යත්ව දැනුම වර්ධනය කිරීම ආරම්භණින් තමයි මේ පරිසකඳු පැවැත්වුවේ. මේ පරිසකඳු අපි බලාපොරොත්තු වෙන්නේ අර පොතේ පතෙන් ලැබෙන දැනුමට වඩා යමක් ඇහින් දැකලා අතගාලා ප්‍රායෝගිකව ඒ අත්දැකීම ලබලා ලබන දැනුම තමයි මේක අපි උඟක් දුරට බලාපොරොත්තු වෙන්නේ. මතකයේ රදවා ගන්න දේවල් තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. පහවස්සරේ නංගිලා මල්ලිලාට වගේම පිටත් මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි මේ වෙනකන් නොදැක්ක ගොඩක් දේවල් උත් මේ පරිසර කඳවුල තුර අපි දැක්කා. පැරණි අතීතයේ ගම්මානවල තිබුණු භාවිතා කරපු බොහෝ දේවල් අද අපි පවා නොදකපු දේවල් මෙම කඳවුරුන් තුලින් අපි ගහණය කරගත්තා. මේ පරිසර කඳවුර ඉතාම සාර්ථක කඳවුරක්. අපේ මේ ගම්බද දරුවෝ පවා අද නෑඹිලියේ කොරහා හුලුවත්ත ඒ වගේම මේ ගැමි ගෙදර අටුව ඒ වගේ දේවල් ඇසින් දැකලා නෑ. ටීවී එකෙන් දකින්නවා නැත්නම් පුවත්පතකින් වගේ. ඉතින් සජීවීව දැකලා බලලා අතගාලා මේ දරුවන්ට අත්දැකීම් ලබා ගන්න අවස්ථාවක් අපේ මේ පරිසර කඳවුරින් උදා වුණා දරුවන්ට. ඒ ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. මේ දේවල් නිර්මාණය වෙලා තියෙන ඔබේ දරුවන් දෙමෝපියෙක් විදිහට මේ කාර්ය පිළිබඳව මොකද්ද දකින්? ඉතාලම හොඳ මේ වැඩසටහනක්. මොකද මේක දරුවන්ට දරුවන්ගේ මනසට කාවදින මේ දෙයක් මේ හැටියට තමයි මම දකින්නේ. මාධ්‍ය මගින් සමාජයේ පාලනය කරන ක්‍රමය වෙනස් කළ යුතු බව දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ලංකාවේ ජනමාධ්‍ය කියලා කියන්නේත් වාණිජ ව්‍යාපාරයක්. ඉස්සර වගේ ඒක ප්‍රබුද්ධ ව්‍යාපෘතියක් නෙවෙයි. දැන් ඉන්නේ ඔක්කොම පාදඩේ.
මම බය නැතුව කියනවා. ඒ අය තමයි නියම ත්‍රස්තවාදියෝ මම කියන්නේ. ලංකාවේ ත්‍රස්තවාදියෝ කියන්නේ ඔන්න ඔය කට්ටිය. පළවෙනි දේ තමයි ඉදිරි ඡන්දයේදී ඔබේ ඔබ කල්පනා කරලා හිතලා පතලා තමන්ගේ ගම්මල සංවාද මණ්ඩප හදාගෙන එහෙම තීන්දුව ගන්න. විශේෂයෙන් පුද්ගලික මාධ්‍ය කියන දේවල් පිළිගන්න එපා. ඒ නිවුස් වලට අනුව ලංකාව ගලගෙන අපායක්. එහෙම අපායක් නෙමෙයිනි. සිංහල කම ගැන වැඩියෙන්ම කතා කරන අය තමන්ගේ දරුවන් යවලා තියෙන එක්ක බටහිරට, එක්ක චීනෙට. ඉතින් ලංකාවේ උගන්නන්න පුළුවන් නේ. ඇයි ඒ? ඒගොල්ල යටින් දන්නවා මේ මේ මේවා උගන්නන කට්ටිය කවුද කියලා. ඔය බොරුව දාන්නේ. මේ අයව ගේන්න නියාමනය කරන්න මේ මේගොල්ලන්ට කැමති විදියට ලංකාව මෙහෙම ගියොත් අනිවාර්යයෙන්ම සිරියාව බවට පත් වෙන්නේ, ලිබියාව බවට. දැන් ක්‍රීඩා පුවත්. 15 වන ලෝක ශූරතා දල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු තරගය ලකුණු 79ට 49ක් ලෙස ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. එංගලන්තයේ ලිවර්පූල් හිදී පැවති තරගයේ පළමු අර්ධයේ නිමාවන විට සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 19ක් ලබා සිටියා. එම අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 14ක් පමණයි. තරගයේ දෙවන, තුන්වන සහ හතරවන අර්ධයන්හි ආක්‍රමණශීලී තරඟ රටාවක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුණා. ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන 13 වනදා උතුරු අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. ආසියානු ශූරතාව ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව මෙවර ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලැබුවා. මේ අතර මෙවර ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ තරඟ තීරක සහ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා. ඒ අනුව එම තරගයේ තරඟ තීරක ලෙස රංජන් මනුගල්ලේ නම් කර ඇති අතර කුමාර ධර්මසේන පිටියේ විනිසුරුවරයා ලෙස නම් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කරනවා. කතරගම පෙරහැර මංගල්‍යයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම ඇසළ පෙරහැර පිළිබඳ සැකසූ හරෝහරහා විශේෂ වැඩසටහන සමගින් මීළඟට ඔබට එක්විය හැකියි. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk